මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු निराකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු निराකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති subscribe button එක සහ bell ලකුණ ක්ලික් කරන්න. බලමු සිංගර් M1155 මහන මැෂින් එකෙන් කෙලින් මසා ගන්න ආකාරය සහ මොස්තර කොහොමද මහා ගන්නේ කියලා. ප්‍රෙෂර් කුක් එක පහලට කර පැටින් සිලෙක්ට් ඩයල් එකෙන් මෙතන අපිට දීලා තියෙනවා කෙලින් මහා ගන්න ඩිසයින්ස් පහ. කෙලින් ඒ කියන්නේ මේක ළඟ ටිකක් දුර දුර වැඩි වෙන්න මෙතනින් වැඩි වෙනවා. එතකොට මේකෙන් කරන්නේ මැහුම ළඟටම මැහෙනවා. මහන්න කලින් මෙතන අපිට තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් හතර තියෙන්න ඕනේ මේක. හදිස්සියවත් අපි මහදි යට නූල් අපිට බුරුල් වෙලා තිබ්බොත් අපිට මෙතනින් අඩු වැඩි කරලා අපිට ටෙන්ෂන් එක හදා ගන්න පුළුවන්. මම දැන් ඊළඟට දානවා. ඒකෙන් ටිකක් මුල දුර වැඩි. ඒක තව ටිකක් මුල දුර වැඩි. මෙතන අපිට රිවර්ස් බටන් එක ප්‍රෙස් කරලා අපි මහන මැහුම දෙහෙන්නේ නැති වෙන්න අපිට රිවර්ස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ත්‍රෙඩ් කට එක භාවිතා කරලා අපිට මේකේ නූල කපා ගන්න පුළුවන්. මෙතන පුළුවන් අපිට නීඩල් එක සයිඩ් එකට කරලා අපිට මේ මෙතනින් මහන්නත් පුළුවන්. ඒකවල මේකේ නීඩල් එක තියෙන්නේ සයිඩ් එකට. එහෙනම් අපිට නෝමල් මහ ගන්නත් පුළුවන්. දැන් අපි සිග්සැග් වලට යනකොට මේක කරකවන්න කලින් මේ නීඩල් එක අපි ඉහළට කරන්න ඕනේ. කරලා අපි සිග්සැග් එක මෙන්න මේ ඩිසයින් එකට යනවා. එකමයි මෙතනකින් දැම්මහම සිග්සැග් එක ගොඩක් ළඟ මැහෙන්නේ. මෙතනදී ඉතුරු සිග්සැග් ඩිසයින්ස් වලින් විත් එක අපිට වෙනස් වෙනවා වගේම දුරත් අපිට වෙනස් කරලා මේ සිග්සැග් තුනෙන් අපිට මහ ගන්න පුළුවන්. මෙතන සිග්සැග් එක එක විදිහ මේ ටික මෙතන ටික මෙතන සිග්සැග් එක ගොඩක් ළඟින් ගිහිල්ලා ටිකක් අඩ වැඩියෙන් ටිකක් අඩුවෙන් ඇවිල්ලා තියෙනවා. පැටන් ඩයල් සිලෙක්ට් එක අපි කරකවද්දී නීඩල් එක අපි අනිවාර්යයෙන්ම උඩ තියෙන්න ඕනේ. නීඩල් එක අපි උඩට කරලා මේකෙන් පුළුවන් අපිට මෙතන තියෙන ඩිසයින්ස් තුනක් ඒ ඩිසයින්ස් තුන අපිට මහ ගන්න පුළුවන්. මේකේ ඔටෝ අපිට දීලා තියෙනවා විත් එක. අපිට සිලෙක්ට් කරගන්න විතරයි ඒක තියෙන්නේ. එක පැටින් එකක්
මේ විදිහට පුළුවන් අපිට මේ පැටර්න් එක මහගන්න.